ආයිබෝන් ට්‍රැවල්ලිත් ලොක් අයිය. ඇත්තටම අද අපේ රටේ අපි ඔක්කොටම අත් වෙලා තියෙන ඉතාමත්ම අවාසනාවන්ත ඉරණමක්. ඉතින් ඒ ඉරණමත් එක්ක තිල් නැහැ. ට්‍රැවලර්ස්ලාට ට්‍රැවල් කරන්න තැන් වලට යන්න විදිහක් නැහැ. තැන් කොච්චර තිබ්බත් යන්න විදිහක් නැති ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒක නිසා මගේ යාළුවන්ට මම හිතුවා ගෙදර ඉඳගෙන මේ දවස් ටිකේ මම කරපු පුංචි දෙයක් ගැන ඔයාලට පොඩි වැඩසටහනක් අරගෙන ඉන්න ඕනේ කියලා. විශේෂයෙන්ම කියන්න ඕන දැන් අපිට අපේ මේ පවතින රජයේ විසින් අපිට කියනවා ඉස්සරහයි මාස දෙක තුන ඇතුළත් ආහාර අර්බුදයක් එනවා කියලා. ඒ ආහාර අර්බුදය බැරි වෙලාවත් ආවොත් එන්නපා කියලා අපි කියමු. නමුත් ආවොත් මගේ යාළුවනේ අපිට ඒකට මොකක් හරි සොලියුෂන් එකක් තියෙන්න ඕනේ. ඉතින් ඒක නිසා මගේ යාළුවන්ට ගෙදර ඉන්න පුංචි වෙලාවක් විඩංගු කරලා ගෙදර ඉන්න ඔයාලට පොඩි දෙයක් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මොකද මම කරලා අද බොහොම සතුටක් විඳින පුද්ගලෙක් විදිහට. අතරම ඔයාලට මේ පේනවා ඇති මේ පිටිපස්සෙන් අතරම බොහොම සරුසාරයට වැඩුන් මෑ වැලක් තමයි මේ තියෙන්නේ. මේ දේවල් මමත් මේ ගෙදර ඉන්න ගමන් අතරම තෙල් නැතුව මේ ජරමරාස්සේ කරපු දෙයක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඒක නිසා මම ඔයාලටත් කියන්නේ ඔයාලටත් හැකියාව තියෙනවා. ඔයාලටත් බොහොම ලස්සනට ගෙදර තමන්ගේ විසිකරන බඳුනක කුමන හෝ පැලයක් එළවලු පැලයක් ඉඳ ගන්න හැකියාවක් හොඳටම තියෙනවා. ඉතින් එහෙම ඉඳ ගත්තොත් අපිට මාසයක් දෙකක් තුනක් යනකොට ඔය කියනවා එනවා කියන ආහාර අර්බුදයට පුංචි හරි විසඳුමක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මොකද මිරිස් පැලයක් ඉඳ ගත්තොත් අපිට කඩෙන් මිරිස් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම නොයෙකුත් භෝග වර්ග තියෙනවා අපිට පෝච්චිවල බොහොම සීමිත ඉඩකඩක හදාගන්න පුළුවන්. ඉතින් ඒ වගේ බොහොම සීමිත ඉඩකඩක මමත් වැව්වා ලස්සන පුංචි ගොවිපලක්. ඉතින් ඒක නිසා බොහොම සන්තෝෂෙන් දවසට පැයක් දෙකක් විඩංගු කරලා ඒවට සත්කාර කරනවා. ඉතින් එන්න යන්න අපි බලමු. මේ තියෙන්නෙත් ඉතාමත්ම සරුසාරයට හැදුණු බොහොම ලස්සන මෑවැලක් තමයි. ඉතින් මේකත් අපි බොහොම එච්චරම ලොකු මහන්සියක් නැතුව කරපු දේවල්. ඉතින් මේ දේවල් ඔයාලට කරන්න පුළුවන් කියන එක මම බොහොම ආදරෙන් මතක් කරනවා. යමු එන්න බලන්න මගේ ලස්සන පුංචි පාත්‍රය. මේ තියෙන්නේ මගේ රාබු වගාව. මේක දැන් නෙට් එකක් දාලා ඇත්තරම පරණ පාවිච්චියෙන් තොර නෙට් එකක් දාලා තමයි තියෙන්නේ. මේකේ විශේෂත්වය තමයි මේකට මම යොදාගත්තේ බිම නෙමෙයි, මේක ඔයාලට පේන ඇති කුෂන් එකක්. මේ පරණ අයින් කර පුකුසේ ටිකක් තමයි මම මේ වැඩේට යොදාගත්තේ පස්පුරෝලා. ඉතින් මේ තියෙන්නේ ඔන්න මගේ බොහොම සරුසාරයට හැදීගෙන එන රාබු ගස් ටික තමයි මේ තියෙන්නේ. ඔන්න බලන්න යාළුවනේ කොහොමද කියලා. ඉතින් ඔන්න බොහොම පැහැදිලිව බොහොම ලස්සනට ඔයාලට පේනවා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ දේ ගෙදරම කරගන්න. මේ සියලුම අමුද්‍රව්‍ය ගෙදරම හොයාගන්න පුළුවන් ආකාරයට තියෙනවා මේ තියෙන්නේ රාබු බල ටික. මේ තියෙන්නේ බණ්ඩක්ක ගස් ටිකක්. මොකද මේක ඇවිල්ලා බිම හිටෙව්වෙත් නැහැ මම. මොකද බොහොම සරුසාරයට හැදිලා තියෙනවා. ඉතින් පොඩි මේ වගේ අට්ටාලයක් ගහලා තමයි මේ වැඩේ කරේ. ඉතින් නෙට් එකක් දාලා තියෙනවා දැනට සතුන් කුමි සතුන්ගෙන් බේරගන්න. ඉතින් බලන්න හොඳට ලස්සනට හැදිලා තියෙනවා. සාමාන්‍යයෙන් පැයකමාරක පොඩි විඩංගුවක් මේකට දරන්න වෙනවා හැමෝටම. මොකද නැත්තම් මේකට අවශ්‍ය කරන ඒ සහයෝගය ගහට හැදෙන්න දෙන්න ඕන. එතකොට තමයි අපිට මේ වැඩේ සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් මේ බලන්න මට පුළුවන් විදිහට මම මේ වැඩේ කරගෙන යනවා. ඉතින් ලස්සනට හැදිලා තියෙනවා මේ දේවල් ටික. ඉතින් එකම මෙතන තියෙනවා යාළුනේ මේ ඔයාලා දකින්නේ ඇත්තරම ලොකු තම්පලා ගහකුත් තියෙනවා. ඉතින් ඒකම මාළු මිරිස් පැල සහ මේ තියෙන්නේ අමු මිරිස් කොච්චි පැලයක්. මේ තියෙන්නේ
gas gowa pelagi ya ඉතින් ලොකු අවුවකුත් වැටෙනවා ඉතින් මේ වට ඉතින් ඒකම මේ තක්කාලි gas තියෙනවා එතකොට තව ගොඩක් ಜಾති මෙතන තියෙනවා මෙතන බණ්ඩක් කතාව තියෙනවා තක්කාලි මොදේම ඒකම මේ තියෙන්නේ සුදුළුණු පැල දෙක ඉතින් ඔන්න සුදුළුණු ස්වවනවා අපි මේක ඉතින් තව පුංචි ලීස් ගහකුත් තියෙනවා පුළුවන් පුළුවන් විදිහට එක වේලකට හරි වැඩේ බැලන්ස් කරගන්න මේ තියෙන්නේ සරු සාරෙට හැදෙන් හැදීගෙන එන කංකුන් සහ මුකුණු ඇන්න මගේ පාත්ති දෙක ඉතින් මේක ඉතින් එච්චර ලොකු අමාරුවක් නෑ ඔන්න ඔයාලට පේනවනේ මේක අපි මම හදාගත්ත විදිය ඇත්තටම හරි මනසට උනත් ලොකු සන්තෝෂයක් දැනෙනවා මේවා මේ විදියට පේනකොට මොකද තව වැඩි දවසක් නෑ මේක අපි ඉඳලා ඉතින් සතියක් එකමාරක් වගේ කාලයක් ඇතුළත මේක බොහොම ලස්සනට පළදරලා තියෙනවා. ඉතින් ඔයාලට කියන්නේ මේ වැඩේ කරන්න ගෙදර ඉන්න ගමන් ලොකු දෙයක් ඒක මොකද වේලක් හරි අපිට පිරිමහ ගන්න පුළුවන් හැකියාවක් මේකෙන් තියෙනවා. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ අපි හදපු අපේ බිම සකස් කරගත්ත පුහුල් වැලක් සහ අපි දාගත්ත තව මඤ්ඤොක්ක දැන් කීපයක් ඉතින් බිම හිටවල මේ තියෙන්නේ පුහුල් වැලේ දැනට බොහොම ලස්සනට මල් පරල පල දරලා තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මේවා මහ දවසක් ගියපු දේවල් නෙමේ. ඉතින් ඔය තියෙන්නේ ලයිට් කරනවා කැඩිච්ච ලයිට් කරන උගර තමයි පුහුල් වැලේ යව්වේ. ඉතින් ඒක නිසා බොහොම පැහැදිලි බොහොම ලස්සනයි. ඔයාලට පේනවා ඇති ඕම් බලන්න දැන් ඔන්න අපේ පුහුල් වැලේ පුළුත් පල දරාගෙන එනවා. ඉතින් තව ටික දවසකින් අපිට පුහුල් කන්නත් පුළුවන්. මේ තියෙන්නේ යාළුවනේ ඔන්න පුහුල් ගෙඩියක් හැදිලා තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති. ඉතින් මේවා ඉතින් ගෙදර ඉන්නකොට මේ කරපු දේවල් මගේ යාළුවනේ ඉතින් ඔයාලට මේවා කරන්න පුළුවන්. ඉතින් බැරි දෙයක් නැහැ. ඉතින් මේ බලන්න කොච්චර ලස්සනට මේක හැදිලා තියෙනවද කියලා පුහුල් වැලේ මල් ටික. ඉතින් ඔන්න මෙතන අපි මඤ්ඤොක්ක දරු දාලා ඒ ටිකත් ඔක්කොම කරලා තියෙනවා. ඉතින් මේවා බැරි දේවල් නෙමෙයි. රයිට් ඒකම කියන්න ඕන මෙන්න මෙහෙම දැන් මේ තියෙන අපි තව අපි බොහොම ලස්සනට වගා කරපු තව දෙයක් ඉතින් තිබ්බටු ගහක් ඉතින් ගොඩක් ගුණයි මේවා ඉතින් මේ තියෙන තිබ්බටු මේවා ඇත්තට ඉතින් අමාරු නම් නැහැ යාළුවනේ හදන්න ඉඳලා ඉතින් ගහට දෙන්න ඕන අවශ්‍ය පෝෂණය දුන්නාම මේ දේවල් බොහොම ලස්සනට පළ දරනවා ඉතින් මේවා කරගන්න පුළුවන් කම්මැලිකම නැතුව තමන්ට තමන්ගේ අර තියෙන මොකක්ද ඒකට කියන්නේ ගැම්මක් ඉන්න ඕන අපිට ඉස්සරහට මොනවා මොනවා වෙයිද දන්නේ නැහැ. ඉතින් ඒකට අපි ලැහැත්ති වෙන්න ඕන කියන තැන ඉන්න ඕන අපි. ඉතින් ඒකම තව මෙතන මම දාලා තියෙනවා ඔයාලට පෙන්වන්න. මේ තියෙන්නේ වම්බටු ගස් කීපයක් තියෙනවා. ඉතින් අපි මෙතන හදලා ඇත්තටම හරිම ලස්සනට තියෙනවා ඒක. මේවට හවසට වතුර ටිකක් දාලා ඉතින් ඒකම මේ කොච්චි ගහක් තියෙනවා අර නයිමිරිස් තියෙනවා. ඉතින් හැමදේම ඉතින් අපි කරගෙන යනවා. ඉතින් ඔයාලටත් කියන්නේ අතරම ඔයාලට මේ දේවල් කරන්න පුළුවන් බොහොම ලස්සන දේවල්. ඉතින් බොහොම හිතට ලොකු සතුටක් දැනෙනවා මේ දේවල් දැක්කහම ඉතින් පළ දරාගෙන එනකොට. ඉතින් අපි වේලක් හරි කන්න පුළුවන් හැකියාවක් හම්බුනොත් ඒකත් ලොකු දෙයක් දැන් මේ රටේ තියෙන තත්ත්වෙත් එක්ක. ඔන්න ඉතින් මම පෙන්නවා මම ගෙදර ඉඳගෙන අතරම මියුසිෂියන් කෙනෙක් විදිහට සහ YouTube කෙනෙක් විදිහට ට්‍රැවල් කෙනෙක් විදිහට ඇත්තම මේ දේවල් දැන් ට්‍රැවලර්ස්ලාගේ වීඩියෝස් එහෙම ඔයාලට දෙන්න ලොකු අපහසුතාවයක් තියෙනවා මේ තෙල් ප්‍රශ්නේ නිසා. මම හිතුවා යාළුවනේ මේ දෙයක් පටන් ගත්තොත් ඒක ගොඩක් සුබවාදී වෙයි කියලා. ඉතින් මම ගෙදර ඉන්න ගමන් ඔය විසි කරන පොඩි පොඩි භාජන වලට පස් ලස්සනට හොඳට සකස් කරලා ගල් නැතුව ඉතින් ඒ දේවල් සකස් කරලා මම තවම මේ එක කිසිම ගහකටවත් පරිබෝධන ආසකයක් එකතු කරේ නැහැ. ඉතින් ගෙදරම හදාගන්න කොම්පෝස් පොර සහ ඒ වගේ පොහොර ජාති තමයි මම මේ ගස් වලට දාන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් මේ දේ කරන්න බැරි නැහැ. ඉතින් අර තමන්ගේ උනන්දුව සහ කැපවීම පැය ගානකට හරි තියෙන්න ඕනේ. ඉතින් ඒ ටික කරගත්තොත් ඔය කියන ලොකු ලොකු කයිවල් ගහන පොරවල් කයිවල් ගහනවා එනවා කියලා ආහාර අර්බුද අර අර්බුද මේ අර්බුද. හැබැයි ඒ හැම අර්බුදයකටම විසඳුම අපි ළඟම තියෙනවා. හැබැයි මේ ශ්‍රී ලංකාව තුල මගේ යාළුවනේ මොනවද දාන්නේ මේ පසක් කොටලා මේ මහ පොළොව කොටලා මොන ඇටයක් දැම්මත් පැලවෙන මහ පොළොවක් තමයි මේ ශ්‍රී ලංකාව සතු වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මගේ යාළුවනේ බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා ඔයාලට ඔය එනවා කියන ආහාර අර්බුදයට මුහුණ දෙන්න සහ
saha e aahara arbudhe kese wetath tamange manasata ekkarama loku truptiyak manasata loku santoshayak laba ganna puluwan deyak thamai me pala wæwima kiyanne iting eka nisa man bohoma gaurawen aaradhana karana ol okkotoma tamanta thiyena punchi idakade wandunaka hari palayak pawanna mokada matat karanna puluwan upurima de mama karana mokada api mehema karagattot oya parlimentu wala nam manan kattiye kochchara kæ gæhuwat e kawurut mage yalune apata aadareeta kæ gahanne ne iting oyalata eka peena wathi hondatama e kæ gahanne balaya tara karaganna misak vena nan de karana me iting eun ona deyak karagattave apita eka wadak ma netha iting eka nisa api ara kiyemanak tiyenawa ata helluwot kata helle kiyala iting onna travel with lokkayya lassana video ekak genawa mage ima tana gedara indagena mama me dawas tike karapu lassana weda satahana weda godak ekka iting video hondai na aniwaryen subscribe karala channel ekak comment parak dala like ekak dala share karanna amathaka karanne pa ena oyalat bohoma gauruwen aaradhana karanawa puluwan hama tapparayekama gahak pawanna e wage palayak pawaga ganna bhogayak pawaga ganna aahara prashna walata niyama wisada ena danata gihillenna ogollo okkotom suba dawasak jaya wewa.